සැමදා සමහන් සැමදා සුවෙන් අස්කිරිය මහවිහාර ඓතිහාසික ගෙඩිගේ රජමහාවිහාරයේ නව ධර්ම මන්දිරයේ විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමි, අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි සහ අනුනායක පූජ්‍ය අනුමඩුවේ ධම්මදස් සීනා හිමි ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියා. මංගාව ඇත්තටම කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මම 2015 පොදු අපේක්ෂකයා විදිහට එදා මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න ඒ වැඩපිළිවෙල ගෙනියන්න මට ලැබුණේ නැහැ. එතකොට 19 සංශෝධනයෙන් මගේ බලතල නැතුව ගියා. මම කැමැත්තෙන් තමයි ඒවා දුන්නේ. නමුත් මම හිතුවේ නැහැ ඒවා වැරදි විදිහට බලය ගන්නයි පාවිච්චි කරයි කියලා. ඒක නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලම එකතු වෙලා මට පහර දෙන්න පටන් ගත්තා. ඒකෙන් ඉතින් පාසු ප්‍රහාරය ආව. පාසු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. ඔය නඩු අහනේ වැ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි මම අල්ලපු අය තමයි ඔක්කොම දැන් ඔය නඩු අහන්නේ ත්‍රිබුද්දල විනිසුරු මඩුලක් මගින්. පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම පාසු ප්‍රහාරේ සැබෑ ලෙසම මේක කළේ කවුද කියලා අවම කිසි කෙනෙක් කියලා නැහැ. හැබැයි ඒක මම දන්නවා කවුද කරේ කියලා. මට අධිකරණයේ යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් මට නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න මම ලෑස්ති. කවුද මේ පාසු ප්‍රහාරේ කළේ කියන එක අනික් කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම එය ඉතාමත්ම රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාද අදහස් පළ කළා. මේක මොකාටද හංගන්නේ? මේ කියපු කාරණේ ඇත්තයි නම් මෙතුමා විශාල වරදක් කරලා තියෙනවා. මෙතුමා මේ ඇත්ත දන්නවා නම් එතුමා ඇයි හෙළි නොකර හිටියේ? එතුමා සේනාධිනායක මෙරට විධායක ජනාධිපතිවරයා ඉදිරිනගෙන එතුමා ඇයි මෙතුවක් කාලයක් මේක සංගවගෙන හිටියේ? දැන් දද මෙතුමට මතක් වුණේ හිරේ ලගින්න වෙන කාරණයක්නේ මේ කියන්නේ. ඒ නිසා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට තමන්ගේ ඩියුටි හරියට කරලා නැහැ. මේක රටේ ජනතාවට එලි කරන්න අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.